ඔබට සුබ දවසක් අද අපේ ස්වාමින් වහන්සේගේ වචනය දර්ශනය ලබන විට මට පෙනුනේ මේ මේක නිකන් නැවක් වගේ හැබැයි ගයක් වගේ ඉතින් මේක තිබුණා උඩුමහල් නිවස upper house සහ පහත නිවස ඉතින් උඩුමහල් නිවසේ පියාණන් වහන්සේ ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණන් වහන්සේ මේසයක් පිළියෙල කරලා ආසනපත් කළා එයාගේ රාජකීය දූපතුන් එනකන් එයා බලන් ඉන්නවා මේ මේසේ බොහොම රජවරුන්ට වගේ මට හිතෙනවා රාජකීය පූජකයන්ට මෙල්කිසෙදෙක්ගේ ආලේපෙන් ජීවත් වෙන අයට සකසා තිබෙන ස්ථානයක් ඔවුන්ගේ ජීවිත කැඳවීම ක්‍රියාත්මක වන ස්ථානයක් එතකොට ඔවුන් මේ පියාණන් වහන්සේගේ ගෘහවාසීන් රාජ්‍ය වාසීන් ලෙස ඒ කටයුත්ත කරන කල පියාණන් වහන්සේ සමග සිටගෙන ඉඳගෙන ක්‍රිස්තුස් වහන්සේ සමග ස්වර්ගීය ස්ථානවල අපිට පත් කරපු ආසනවල ඉඳගෙන අපේ ජීවිතය ගත කරන කල අපේ වැඩ අපිට පියාණන් වහන්සේ පවර වැඩ අපි කරන කල ඉතල වැඩ කිව්වම ඒකට අපේ පවුල අයිති අපි කරන වැඩය රැකියාව රැකියා ක්ෂේත්‍රය මේ ඔක්කොම පියාණන් වහන්සේගේ ගෘහයෙන් සිදුවන්නාක් ලෙස අප හවුස් එකෙන් අප ඩෙක් එකෙන් සිදුවන්නාක් ලෙස වෙනවා අපි දිව්‍ය කැඳවීම ඉෂ්ට කරන කල. එතකොට අර මේ ඉදන් උද්‍යානයේ පොරොන්දුව මම ඔබට ආශිර්වාද කරන්නේ මේ ඵල දරන්න ගුණණය වෙන්න ඔබගේ කොටස පුරවන්න අනිත් අයගේ කොටස ගැන උදව් වෙන්න ස්ටුවර්ඩින් හැව් ඩොමිනියන් ඊළඟට ඒවට විරුද්ධ වන දේ කරෙහි බලය පවත්වන්න එහෙම තමයි පියාණන් වහන්සේගේ ගෘහයෙන් වැඩ කටයුතු කෙරීගෙන යන විට අර පහළ ගෘහයේ ඉන්නා සෙසු ජනතාවට ආර්ථිකය දේශපාලනය අධිකරණය ව්‍යවස්ථාදායකය විධායකය දිව්‍ය සමායෝජනයකින් දිව්‍ය සමාදානයකින් දිව්‍ය ශාලොම් වලින් වෙනවා මක්නිසාද උඩුමහල් නිවසේ ඉන්නා වූ රාජකීය ගෙදරය දෙව්පියාගේ රාජකීය පුත්‍රය සහ දුවරු ඔවුන්ගේ ඔවුන්ගේ වස්ත්‍ර තිබෙනවා රාජකීය නිල ඇඳුම් ඇඳගෙන කරන කල අර පහත ගෘහයේ අයට දිව්‍ය සමාදානයක් දැනෙනවා උසස් තැන්නේ දැන් වහන්සේට මහිමේද මනුෂ්‍යයන් අතරේ සමාදානයද මොකද දිව්‍ය ප්‍රසාදය දේව දරුවන් තුලින් ගලාගෙන එන නිසා ඒගොල්ල ගෞරව ඉගෙන ගන්නවා දේව ප්‍රේම ඉගෙන ගන්නවා ඒගොල්ලන්ටත් ඉහළ බලන්න හිතෙනවා ඒගොල්ලන්ටත් තේරෙනවා මේ රට කෙරෙන්නේ අපේ වැඩ කටයුතු වැඩ කොටස කෙරෙන්නේ අපේ වැඩපොළ කෙරෙන්නේ මෙතන මොකද්ද අපිට නොතේරෙන ආభాෂයක් මේ කට්ටියගෙන් අර රාජකීය වැසියන් නිසා රාජකීය කියන්නේ දේව පිදෙව්පියාගේ දේව දරුවන් පොළවේ සැරිසරන කල ඒ කියන්නේ උන්ගේ වැඩ පොළේ වැඩ ක්ෂේත්‍රයේ අසල්වාසීන් අතර නෑදෑයන් අතර හැමතැනම අපිට වැඩ තිනවා නේද හැම ක්ෂේත්‍රයේම දේව දරුවා ඉන්නකොට පියාණන්ගේ දූතනයක් ලෙස වැඩ කටයුත්තේ යෙදෙන කල ලෝකවාසීහු කරුණාව ඉගෙන ගන්නවා ඒගොල්ලන්ගේ පහළ නිවසට දැනෙන්න ගන්නවා ඒගොල්ලෝ තහනම් මේක කොහොමද වෙන්නේ ඒගොල්ලෝ අපිව දැනගන්නවා අපේ දෙව අපේ දෙව්පියව දැනගන්නවා ඉතින් අර මේ කාලේ මට පේනවා උඩුමහල් නිවසට ආйти දෙව්පියාගේ මේසයට ආйти අය ස්වාමීන් වහන්සේ සමග ඒ ස්ථානයේ ඉන්නේ නැතිව ඒගොල්ලෝ අර පහළ ගෘහයේ තර්කය විතර්කය තරංගය අර කටු ගොකටු දාඩිය දූවිලි ඔක්කොම එක තමයි දේවදරුවත් වැඩ කරන්න හදන්නේ. එයාටත් හිතලා මගේ සමර්ථය මෙතන පෙන්වන්න ඕන. මගේ දක්ෂකම නිපුණත්වය මගේ ජයග්‍රහණය මගේ ලොකුකම මගේ ආදායම අර මේ ඔක්කොම මෙතනින් තමයි එන්නේ. ඉතින් එයාත් ක්‍රමක්‍රමයෙන් අරගොල්ලෝ වගේම වෙනවා. ලුණු වල රසක් දැනෙන්නේ නැහැ. ආලෝකයක් එන්නේ නැහැ. පහන කුරුණියට හංගලා සමහරු පහන ඊහනලට හංගලා එච්චර පහසුවෙන් ලෙහසියෙන් කමැලි ගමෙන් අලස කමෙන් දෙවන් වහන්සේ ගැන සලකන්නේම නැතිව ජීවත් වෙන ක්‍රිස්තු භක්තිකයෝ කණ්ඩායමක් මහ බර ගානක්. ඉතින් අපි දන්නවා දේව සේවකයා දෙවන් වහන්සේගේ ජොලිතෙන් දැල්වි ඔහු ජීවත් විය යුතුයි. ඉතින් මම මේ පණිවිඩය මම කැමති දෙවන් වහන්සේගේ සේවය පූර්ණ කාලීනව කරන අයට කියන්න ඇත්තම පූර්ණ කාලීන හෝ අර්ධකාලීන හෝ කෙටි කාලීන හෝ මොන කාලීන වුණත් අපි ඔක්කොම ස්වාමීන් වහන්සේගේ සේවයේ මුළු උද්‍යෝගයෙන් කළ යුතුයි. ඔබ ස්වාමීන් වහන්සේගේ ජොලිතේ පැළඳ ගන්න.
ඔබ සෙනඟ වගේ වෙන්න ගියොත් මේක වැඩි වැඩියෙන් අගාධයට යන වැඩක් වෙනවා. ඔබ කියන්න මම තෝරාගත් තනමහන්සි මම දනිමි. මා කැඳවු තනමහන්සි මම දනිමි. උන්වහන්සේගේ දිවීම මම දුවමි. පිටුපස නොබලා ඉදිරියේ තබා තිබෙන දිනුම කරා මම වැරෙන් ගමන් කරන්නෙමි. මේක දේව සේවකයාගේ ජීවිතය වේවා. ඔබ ඔබගේ ජීවිතය අනිත්‍යයට උමනා විදියට සංස්කරණය කරගන්න ගියොත් ස්වාමින් වහන්සේ අහයි ඔබ ඔබ උන්වහන්සේගේ සිංහාසන ඉදිරිට ගියාම මම දුන් වැඩේ ගැන ඔබ මොකද කරේ කියලා නේද අපි උන්වහන්සේට මුණ දෙන්න ඕන අපි දන්නවා ලූක් 12 කියනවා යහපත් වැඩකරුවා ගේ බාර ගන්න දුන්න බාරකරු ගේ බාර දුන්නෝ ස්වාමිනාසගේ බාර දුන්න තැනැත්තා යුතුය වෙලාවට අවශ්‍ය දේ පෝෂණය කරමින් සෙනඟ හසුරුවනවා ඔහුට අලසකමක් නැහැ ඔහු නිදාගන්නේ නැහැ. ඔහුගේ වැඩේ ඔහු දන්නවා. ඉතින් මේ කාලේ දේව භක්තිකයන් මේ කොවිඩ් කියලා ඔන්ලයින් කියලා නිතර නිතර කම්මැලි ගමකට පුරුදු වේගෙන එනවා දේව ගෘහයට එහෙම ඒගොල්ලන් හිතන කරදරයක් කියලා. හැබැයි වැඩපොළට යනකොට බොහොම උනන්දුවෙන් යනවා. මේක කනගාටුදායක දෙයක්. යර්මියා පොතේ නිතර නිතර කියනවා අදත් මං කියුවා සබත ක්‍රිස්තු භක්තිකය දිව්‍ය සබත රැකේ නැත්තම් දිව්‍ය සබත කියන්නේ දෙවන් වහන්සේට දීවුතු ගෞරවය දෙන්නට එක දවසක්වත් තීරණය කළා තිබෙනවානේ අපේ වැඩ අපි දවස් 6ක්ම කරනවානේ ඒ දෙවන් වහන්සේට ගෞරවය දෙන්න තිබුණු දවස අපි තීරණය කළා ගෞරවය දීම තමයි සබත කියන්නේ එතකොට පොළොවට විවේකයක් එනවා නැත්තම් දෙවන් වහන්සේගේ ගෞරවය සලකුවේ නැති පොළොව අවිවේකී කටු ගොකට උපදවනවා රජය නරක් වෙනවා ඉතින් මේකට ප්‍රශ්නය ක්‍රිස්තු භක්තිය ඔහු ඉන්න ඕන ආසනේ අතර සෙස්සන් මෙන්න ඔහු හිතන ඔහුගේ දියුණුව මේක මේක මේකේ තමයි ඔහුගේ දියුණුව තියෙන්නේ කියලා. ඉතින් අපි අපේ මේ මේක අපි ශීඝ්‍රයෙන් මේක වෙනස් කරගත යුතුයි. පෝස්ට් කොවිඩ් ලෝකයකට කොහොමද අපි මුණ දෙන්නේ? දේව භක්තිකයා තමාටම ස්වාමීන් වහන්සේ වෙන් කරගන්නවා. අපි මේක ඊයේත් කරා. එතකොට කුල්ලේ අනිත් පැත්තෙන් බොල් කාටු කෑලි විසුවල යනවා. දේව භක්තිකයා තමාටම වෙන් කරගන්න කාලෙක දැන් වහන්සේ ඉන්නේ. අපි තීරණය කරමු අපි රාජකීය පුත්‍රය සහ දුවරු අපිට ස්වාමීන් වහන්සේ දුන්නු වස්ත්‍රයක් තිබෙනවා දුන්නු ආසනයක් තිබෙනවා ඒකේ උන්වහන්සේ අපගේ කෑම මේසේ පිළිල කරනා විතරක් නෙමෙයි උන්වහන්සේ අපගේ හිස තෙලින් ආලේප කරනවා අපි ස්වර්ග ස්ථානවල ජීවත් වන්නා වූ ආත්මයෙන් ඉන්නා වූ නමුත් අපිට පොළවේ වැඩ තිබෙනවා ඔබ ගුරුවරයෙක් වෙන්න පුළුවන් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් නීතිඥවරයෙක් වෙන්න පුළුවන් ගෘහණියක් හැම පියෙක් හෙදියා ඉලෙක්ට්‍රිෂන් කෙනෙක් ඔබගේ වැඩ ක්ෂේත්‍රයේ මොකක් වුණත් ඒ වැඩ ක්ෂේත්‍රයට දෙවියන් වහන්සේ එන්න ඕන. ඒකයි ඔබ වැඩ ක්ෂේත්‍රයක ඉන්නේ. ස්වාමින් වහන්සේගේ තනාපති ලෙස අපි උන්වහන්සේ දිනපතා ඒකට නිකුත් කරනවා. ස්වාමින් වහන්සේගේ වැඩේ අරගෙන තමයි අපේ වැඩ ක්ෂේත්‍රයට අපි යන්නේ. ඉතින් මට පේනවා මේ දවස්වල ක්‍රිස්තු භක්තිකයේ ගොඩක් කුසීත වෙලා ස්වාමින් වහන්සේගේ සහභාගීකමට එන්නේ නැහැ. ඔන්ලයින් ම හොඳයි කිය ඉන්නවා නමුත් උන් වැඩට දුහන්න බොහොම ආසාවෙන් ඉන්නවා ස්වාමීන් වහන්සේ මේවා බලාගෙන ඉන්නේ ඔබගේ ඇදහිල්ල උන්වහන්සේත් මැනිනවා ඉතින් ස්වර්ගයේ ඔබ සමග එක්කහු වෙන ප්‍රමාණයට ඔබගේ ඵල වැඩි වෙන මම ආශිර්වාද කරන්නේ මේ ඵල දරන්න ගුණණය වෙන්න පුරවන්න ඊට පස්සේ අනිත්‍යයටත් උදව් වෙන්න නපුර තල්ලු කළ එළියට දාන්න ඩොමිනියන් කියන්නේ ඒකයි ආධිපත්‍ය කියන්නේ නපුරට එන්න දෙන්නේ නැහැ ඒක ක්‍රිස්තු භක්තිකයාගේ අධිකාරිත්වය. ඉතින් ක්‍රිස්තු භක්තිකයා තමන්ගේ දැන් වහන්සේ දුන්න සිංහාසනේ ආසනේ ක්‍රියාකාරකම නැත්තම් අර පහළ ගෙදර එන්න එන්න අමාරු වෙනවා. ඔබටත් අමාරු වෙනවා. ඒකයි වෙන්නේ. මේක ඉතින් කනගාටුදායක දෙයක්. අපි අපේ ස්ථානයේ රැකේ නැත්තම් පියාණන් වහන්සේගේ ගෘහයේ ස්ථානයේ අප ඩෙක්කේ අප හවුස් එකේ ඉහළ නිවාසයේ රාජකීය දූපතු ලෙස අපිට දුන්න කාර්ය අපි කළේ නැත්තම් අපි තිර වෙනවා අපේ මුළු කර්මාන්තයම ගෙදර නෑදෑයන් අසල්වාසීන් පවුලේ අය වැඩපොලේ අය ඒගොල්ලන්ටත් ඇහැක් පෙනෙන්නේ නැති වෙනවා. ඇයි? දේවදරුවා ආලෝකයේ විය යුතු දේවදරුවා පහන ගිහිල්ලා හැංගුවා කුරුණිය. කුරුණිය කියන්නේ වැඩගොඩ. පහන ගිහිල්ලා හැංගුවා ඔය යහන යට. යහන කියන්නේ අපේ ස්පහසු සහ අපි කැමති දේවල් කරමින් දිගා වෙලා ඉන්නවා. ඇදහිල්ලා හාන්සි පාන්චි වෙලා කැඳවීම පැත්තකට දාන. මේක හරියන්නේ නැහැ. මේ කාලේ විශේෂයෙන්ම අපි ඇදහිල්ලෙන් ධෛර්යවත් වෙලා අපි කියමු ස්වාමීනි මම ආйти ස්වර්ගයේ ඉහළ මහලට එහි සිට සේවය කරන්න මට පිහිට වෙන්න එහි සිට ඔබගේ වැඩේ මොකක් වුණත් ඔබගේ වැඩේ ගොඩාක් පරිදි ලැබෙන වැඩයක් ඔබ චෙයාර්මන් කෙනෙක් වෙන්න පුළුවන් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්
වෛද්‍යවරයෙක් නීතිඥවරයෙක් ව්‍යවසාය දායකයෙක් ලොකු බිස්නස් එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් නමුත් ඔබට පත් කරපු ආසනය අත්හරින්න එපා පියාණ වහන්සේගේ මේසය සාහුන් වහන්සේ හිතට තෙල් ආලේප කිරීම ඒක අ르ගෙන යන්න වැඩපොළට හැමදාම උදේ නිකුත් වෙනකොට එතකොට වැඩපොළත් වෙනවා වැඩත් වෙනවා ආදායමත් වෙනවා දරුවන්ගේ අනාගතයත් සිද්ධ වෙනවා මොකද ඉහළ නිවස පහළ නිවස පාලනය කරනවා යහපත සඳහා අපි ඉහළ නිවස පාලනය කරේ නැත්නම් දිව්‍ය බැල්මෙන් සහ දිව්‍ය අධිපත්‍යයෙන් වෙන වෙන නපුරෝ වෙන වෙන නපුර පැනල ඒ වල්ල ගනි මිනිසුන්ගේ ජීවිතේ කටු වැඩි වෙයි අඳුර වැඩි වෙයි පාපේ වැඩි වෙයි කොවිඩ් උත් වැඩි වෙයි ඇයි දේව භක්තිකයා ඔහුට තිබුණු ආධිපත්‍ය අනස්සක අධිකාරීත්වය පතරපු නැති නිසා මේක වෙන්න දෙන්න එපා ඉතින් ස්වාමීන් අපි මේ දවස්වල යාඥා කරන ඇදිලිවන්තයන් දැන කුසිතකම් බෑකම් අහක් වෙලා ඔහු දිව්‍ය ජොලිතයට ගේන්න පියන මහන්සගේ උඩුමහල් නිවාසයේ ආධිපත්‍ය ඇත්තන් ලෙස තම දේශේ කරන්න තම වැඩේ කරන්න තම අසල් වාසීන්ට ආශිර්වාදයක් වෙන්න ආලේපේ පතුරන්න දිව්‍ය ප්‍රසාදේ පතුරන්න ස්වාමිනි එතකොට අනිත් ඇට දැනේ ඕගොල්ලන් කොහොමද මෙහෙම ජීවත් වෙන්නේ අපි කියනවා පියන මහන්සගේ ගෘහේ බොහෝ වාසස්ථාන තිබේ පියන මහන්සගේ ගෘහේ ආශිර්වාදයේ තිබේ එන්න අපේ පියන මහන්සව දැනගන්න ඉතින් මම මේක කියන්න කැමති ගීතාලියේ පහේ මේ ගෙවල් දෙකේ වෙනස ස්වාමිනී මාගේ වචන ගීතාලි පහ ස්වාමිනී මාගේ වචන වලට කන් යොමු කරගෙන මාගේ බහනාව සලකුව මැනව ඇත්තම පරිවර්තනය හෙබ්‍රි වචනේ තියෙන්නේ මාගේ ගැඹුරු සිතිවිලි මාගේ ගැඹුරු ග්‍රෝනින් මම මේ බොහොම මේක අමාරු පැත්තක් තියෙනවා මාගේ රජ්ජුරුවෙනි එහෙම තමයි අපි ඉන්නේ උන්වහන්සේ සමග මාගේ රජ්ජුරුවෙනි මාගේ දෙවියන් වහන්සේ ඔබට යාඥා කරමි මාගේ හඬ ගැසීමේ ශබ්දයට හැම කඳුන මැන අපි දන්නවා අපේ රජගෙදර කොහෙද කියලා ඒකේ කොටස් කරුවෝ අපි ඒ රජගෙදර ඉහළ ස්ථානයෙන් අපි යහපත ගේනවා අපි වැඩ කරන හැම තැනකටම හැම දෙයකටම ස්වාමිනී උදේ වේලේ ඔබ මාගේ හඬ අසනසේක උදේ වේලේ ඔබට මාගේ යාඥාව පිළියෙල කොට බලා සිටින්නේ නෙමි ඇත්තම මෙතන තිබෙන්නේ මාගේ යාඥාවට අනදී බලා සිටින්නේ නෙමි මාගේ යාඥාව විධානය කොට බලා සිටින්නේ නෙමි මාගේ යාඥාව ව්‍යවස්ථාපනය කොට බලා සිටින්නේ මේ කියන්නේ අපි උදේ නැගිටලා දෙන යාඥා ඩිග්‍රී එක තමයි අපේ ජීවිතේ පැය 24ම වැඩ කරන්නේ අපි වැඩ පොලේ වැඩ කරන්නේ අපි වැඩ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ එහෙම අපි උදේ නැගිටලා අපි ඉහළ ගෘහයේ කටයුතු කරලා අපි අනා පහළ ගෘහයේ වැඩවලට වැඩ කරන මොකකට හරි එතනත් අපි ජීවත් වෙන්නේ ඉහළ ගෘහයේ වැසියන් ලෙස අනිත් අයටත් ආශිර්වාදයක් ආවරණයක් සෙවණක් තෝතැන්නක් ෂේම භූමියක් වෙමින් ඒකයි අපේ කැඳවීම ඉත උදේ වේලේ ඔබට මාගේ ආඥා ඔබ ඉදිරියේ මාගේ ආඥා විධානය කොට ඒක වෙන හැටි බලා සිටින්නේ මෙහෙම අපේ ජීවිතය ස්වර්ගයේ ස්ක්‍රිප්ට් එකෙන් අපිට ආවා අද දවසේ වෙන්න තියෙන දේවල් ස්වර්ගයේ ලියවිල්ලෙන් ආඥාවෙන් අනාගත වාක්‍යයෙන් මැදහත් කාර්යගමෙන් ඒක ඊට පස්සේ අපි දවසේ 31 වෙනවා ගැලවෙන්න ඕන තැන කෙනෙක් ඉන්න තැනට අපි යනවා අපි සිබිතාලට ගියොත් එතන ඉන්නවා ගැලවෙන්න ඕන තැනෙක් අපි කඩේට ගියොත් එතන ඉන්නවා ගැලවෙන්න ඕන කෙනෙක් ඉතින් ඒ විදිහට තමයි අපේ උදේ යාඥාව විධානයක් අපේ ඊළඟ පැය ගණනාවම කොහොමද ගෙවෙන්නේ කියලා මක්නිසාද ඔබ දුෂ්ටකමට ප්‍රිය වූ දෙවි කෙනෙක් නොවනසේක නපුර ඔබ වෙත නොරඳන්නේ ඉතින් අපි දන්නවා අර පහළ ගෙදර දුෂ්ටකම තියෙනවා නපුර තියෙනවා අහංකාරී හු ඉන්නවා ඔබගේ ඇසම වෙනවා සින්න අපරාධ ක්‍රියා කරනා ඉන්නවා එකේ ද්වේෂය තියෙන එකේව මේක යනවා ඒ පහළ ගෙදර විදිය අපි අවශෝෂණය කරගන්නේ නැහැ අපිට ඉහළ ගෙදරින් තිබෙනවා ආභරණයක් අපි යන්නේ දැනතන එක ක්‍රියාත්මක වෙනවා කොච්චර දේව භක්තිකව මේ සෝෂල් මීඩියා ගිහිල්ලා ඒකේ වගේ හැසිරෙනවා ඒකේ පෝස්ට් ගන්නවා ඒක වගේ කතා කරනවා ටෙලිවිෂන් එක බලනකොට ඒක වගේ වෙනවා දැන් මේක නවත්තන්න ඕන දේව භක්තිකයා ඉහළින් එන්නව ජීවිතේ ජීවත් වෙන ඉහළින් ඉන්නව දෙයින් පිරෙන්න ඕන එන්න ස්වාමීන් වහන්සේගේ මුහුණ වගේ වෙන්න ඕන හිතෝපදේශයේ කියනවා අනිත් එක්කෙනා තමාගෙම්ම පිරෙනවා තමාගෙම්ම සෙල්ෆි ජීවිතේ ඒකේ කටු මැටි මඩ අනිත්තරත් ගහනවා එයින් ටිකක් මේ ගොඩක් ඉතින් මේ ජීවිතේ නෙමෙයි අපේ ජීවිතේ ඔව් අහංකාරිය
ඔබ බොරු කියන්නන් විනාශ කරන සීක මිනිමරු ප්‍රයෝගකාර මිනිස්සු ස්වාමීන් පිළිගුලේ කොම පල්ලා ඒක යනනේ වයිට් කොලර් ක්‍රයිම්ස් පින්ක් කොලර් ක්‍රයිම්ස් බ්ලූ කොලර් ක්‍රයිම්ස් දියර දෙම් බෙල්ල කපනවා අර ගින්දරෙන් ඉදියාටින් ගින්දර කියන එක එක ජාතියේ වැඩ තියෙන ඒවා අපේ වැඩ නෙවෙයි මම වනාහි එතකොට මෙන්න කොන්ට්‍රාස්ට් එක මම වනාහි ඔබගේ අතික කරුණා ගුණය පෙරදැටි පෙරදැරි කොට ඔබගේ ගෘහයට ඇතුළු වන්නේ මේ ඔබ කෙරෙහි බයින් යුක්තව ඔබගේ සුද්ධ මන්දිරයේ දෙසට নমස්කාර කරන්නේ මේ එහෙම තමයි අපේ ඇබිටිල්ල දෙවන් වහන්සේගේ සුද්ධ මන්දිරය දෙවන් වහන්සේගේ අල්තාරය එතනින් තමයි අපි ජීවත් වෙන්නේ එතනින් තමයි අපි සතිය පටන් ගන්න එතනින් තමයි අපි දවස පටන් ගන්න ඔබ කෙරෙහි භයින් යුක්තව ඔබගේ සුද්ධ මන්දිරයේ දෙසට নমස්කාර කරන්නේ මේ ඉහළ ගෘහය අවදි වූ කල ඇක්ටිවේට් වුණු කල සක්‍රිය වූ කල පහළ ගෘහයේ මිනිසියොත් ශාන්තිය ලබනවා අභක්තිකයෝ ධර්මිෂ්ඨකම ඉගෙන ගන්නවා ඉතින් ආණ්ඩුවලට බැලලා හරියන්නේ නැහැ මිනිස්සු පළු පැලෙන්නේ ආඥා කරන අරය වෙනස් කරන්න මෙයා වෙනස් කරන්න පාර්ලිමේන්තුවට හොඳ අයපත් කරන්න මං හිතන්නේ ඊට ඉස්සෙල්ලා ආඥා කරන්න වෙනවා සභාවට හොඳ අයපත් කරන්න කියලා සභාවට හැම වෙලෙම ඉරිදාමේ නායපත් කරන්න සභාවට උන්වහන්සේගේ දූතිනේ කරන අයපත් කරන්න ඉතින් ප්‍රේමවන්තේනි අපි මුනිච්ඡාන කරමු පාර්ලිමේන්තුවක් වෙනස් වෙන්න ඉස්සෙල්ලා අපි වෙනස් වෙමු අපි හැමතිස්සෙම අනිත්‍ය වෙනස් කරන්න කියලා ආඥා කරනවා අපි වෙනස් වෙමු අපි පියාණන් වහන්සේගේ ඉහළ ගෘහයට අයිති ආයලස උන්වහන්සේගේ තෙලෙන් ආලේප වෙමු උන්වහන්සේගේ මේසේ ඉඳගමු ඒවා තමයි අපිට තියෙන වරප්‍රසාද හත මම වනාහි ඔබගේ අධික කරුණා ගුණය ඔබ කෙරෙහි බයින් යුක්තව අට ස්වාමීනි මාගේ සතුරන් නිසා ඔබගේ ධර්මිෂ්ඨකම හි මාගෙන ගිය මැනව මා ඉදිරියේ ඔබගේ මාර්ගය ස්කෙලින් කළ මැනව නියම කළ මැනව එහෙමයි ධර්මිෂ්ඨයට පේනවා ඔහු ස්වාමීන් වහන්සේගේ ඉහළ ගෘහයේ වාසය ලෙස ජීවත් වෙන කල ඔහු පොළොවේ කරන්න ඕන ඔක්කොම දේවල් ගැන කෙලින් මාර්ගයක් ඔහුට විරුත් වෙනවා අනිත් ඈත් කියනවා අනේ කොහොමද මේ ආශිර්වාදය ඔයාට ආවේ බොස් සහෝ කියලා කියයි. එතකොට ඔබ කියයි මේක පියන් වහන්සේගේ මාර්ගය. ඒක එයා මාගේ පියන් වහන්සේ මේ මාර්ගයේ මගේ වැඩපොළෙත් හදනවා. එහෙම අසල්වාසීන්ටත් කියන්න පුළුවන්. එහෙම තමයි මිනිස්සු ලෝවැසියෝ දයන් වහන්සේගේ මහිමය දැනගන්නේ. ඉතින් මේක හරිම හොඳ පදයක් ස්වාමිනි මාගේ සතුරන් නිසා. ඒ කියන්නේ සතුරු කොච්චර හිටියත් කරදර කොච්චර හිටියත් ස්වාමීන් වහන්සේ අපි ඉදිරියේ මාර්ගයේ කෙලින් කරන්න මක්නිසාද ඔවුන්ගේ මුඛයේ කිසි ඔවුන්ගේ හැටි සිත අතිශයෙන් දුෂ්ටයි උගුර විවර වූ මිනිමලක් දිවෙහි චාටුබස් වර්ධකාරයෙන් මෙන් සැලකුව මැනව ඔහු ස්වකීය මන්ත්‍රයෙන්ම වැටෙනවා අපරාධ රාශියක් ඒ පහළ ගෘහයේ වැඩ ඉතින් මේ ගීතාවලි පහ පස්සේ පරිච්ඡේද පහළ ගෘහයේ වැඩ විස්තර කරන අතර අපිට ඉහළ ගෘහෙන් ජීවත් වෙන අපිට තියෙන ආශිර්වාදය විස්තර කරනවා. ඒගොල්ලෝ අපරාධ කරනවා කැරලික් ගහනවා. නමුත් 11 වෙනි පදේ ඔබ සරණ කොට ගන්නා සියල්ල සන්තෝෂ වෙත්වා. ඔබ ඔවුන් ආරක්ෂා කරන බැවින් සදාකල් ප්‍රීතිනාද කෙරෙත්වා. ඔබගේ නාමයට ප්‍රේම කරන්න ඔබ කෙරෙහි ප්‍රීති වෙත්වා. අන්න ඉහළ ගෘහයේ වැඩ. මක්නිසාද ඔබ ධර්මිෂ්ඨයාට ආශිර්වාද කරන සේක ස්වාමිනි. ඔබ පලියකින් මෙන් කරුණාවෙන් ඔහු වට කරන සේක. අපි කියමු ස්වාමිනි ඒක තමයි අපේ උරුමය අපගේ දිනපතා වැඩ ඉහළ ගෘහයේ සිට රාජකීය දූදරුවන් ලෙස පහළ ගෘහයත් ඒ ආභාෂයෙන්ම ජීවත් වෙන්න මාගේ වැඩපොළ අසල්වාසීන් නෑදෑන් සියලු දේ ස්වාමින් වහන්සේගේ ඇසට යොමු කරගන්න මට පිහිට වෙන්න බොහොම ස්තුතියි